එක බුදුරජාණන් වහන්සේ නමක් ළඟ ශ්‍රද්ධාව පෙරදැරි කරගෙන මල් තුනක් පූජා කරනවා. එයින් ලබන ආනිසංසය මහා කල්ප 30,000ක් විපාක දෙනවා. එනතරින් මේ කාරණාව ඔස්සේ බොහෝ දුරට ගමන් කරලා කරුණු සාකච්ඡා කරන්න පුළුවන්. එක කාරණාවක් තමයි මේ එක කුසල කර්මයේ මහා කල්ප 30,000ක් විපාක දෙනවා. කවදාවත් සතර අපායට යව්වේ නෑ. මේ මහා කල්ප 30,000 පුරාම දෙව් මිනිස් දෙගතියේ විතරයි පැද්දෙවි. එහෙම කල්පනා කරලා බලනකොට මේ ලෝකේ පවට වඩා පින කොච්චර බලවත්ද කියලා බලන්න. පවට වඩා පින කොච්චර බලවත්ද මේ ලෝකේ. මල් තුනක් පූජා කරනවා කියන එක ජීවිතේක කරන්න තියෙන ලොකුම පින්කමද? මල් තුනක් පූජා කරනවා කියන එක ලොකුම පින්කමද? නමුත් මේ ජීවිතේ කරන්න තියෙන ලොකුම පව්කම් අතර අංක 1ට තියෙන මිත්‍යා දෘෂ්ටික කර්මය පව්කම් 6ක් තියෙනවා. පළවෙනි එක අපි වැඩි කතා කරන්නේ නැහැ මේ කාලේ. ඒක තමයි මිත්‍යා දෘෂ්ටික කර්මය. ඒ මිත්‍යා දෘෂ්ටික කර්මයේ ඉච්ඡර බලවත් කියලා කියන්නේ. දීර්ඝව පැහැදිලි කරන්න ඕනේ කාරණාවක් ඒක. සාමාන්‍යයෙන් ආනන්තරීය කර්මයක් කරගත්ත කෙනෙක් අන්තර්කල්පයක් අවීචී පැහැදිලි. අන්තර්කල්පයයි කියලා කියන්නේ මනුෂ්‍ය වර්ෂය කොච්චරද? අපි ඉස්සෙල්ල මතක් කළා අසංඛ්‍ය 86,40,000 අන්තර්කල්පයකට අවශ්‍යයි. එතකොට ආනන්තරීය කර්මයක් කරපු කෙනෙක් මනුෂ්‍ය වර්ෂයෙන් අසංඛ්‍ය 86,40,000ක් නැත්තම් අන්තර්කල්පයක් අවීචී පැහැදිලි. දැන් ඔය අතරේ ඔය කාලේ ගත වෙන්න කලින් මහා කල්පය විනාශ වෙනවා නම් එයා අවීචියේ සිටිය යුතු නිසි කාලයේ අවීචියේ ඉන්නේ ඊට කලින් ගොඩ එනවා. මොකද අවීචියත් විනාශ වෙන හින්දා. නමුත් මිත්‍යා දෘෂ්ටික කර්මය කරගත්තා සඳහන් කරනවා. දැන් මේ ආනන්තරීය කර්මය කරපු කෙනා කල්පය විනාශ වෙනකොට නිරෙන් මිදෙනවනේ. මිත්‍යා දෘෂ්ටික කර්මය කරගත්ත කෙනා විනාශ වෙන්නේ නැති සක්වලක වෙනත් අවීචයකට කර්මය විසින් මාරු කරගෙන අරන් යනවා කියන එක. ගැලවීම දෙන්නෙම නෑ. ඒ තරම් භයානකයි මිත්‍යා දෘෂ්ටි කර්ම. ඒක තමයි එක. ඊට පස්සේ තමයි ආනන්තරීය කර්ම පහක්. ඒතකොට ආනන්තරීය කර්මයක් කරගත්තොත් මහා කල්පෙන් 256න් එකයි අවීචී. දැන් බලන්න මල් 6ක් පූජා කරලා මහා කල්පම 30,000ක් අපායේ ගිහින්. එතන බලන්න වෙනස. පවට වඩා පින කොච්චර බලවත්ද? මනුස්ස ලෝකේ කරන්න තියෙන ලොකුම කර්ම වලින් එකක් කරලත් ඒ තරම් කාලයයි නම් අවීචියේ ඉන්නේ. නමුත් මනුස්ස ලෝකේ ලොකුම පින්කම නොවන මල් තුනක් පූජා කරලා මහා කල්පම 30,000ක් දෙව් මිනිස් දෙගතියේ විතරයි. ඒකයි සඳහන් කළේ පවට වඩා පින හරි බලවත් කියලා. හැමතැනම පින එහෙම බලවත්. ඒ සඳහා පෙන්වන්න කරුණු කාරණා බොහෝම මේ ධර්මයේ ඇතුළතයි. ඒ නිසාම යහුවේ කුමටද කුසලට කම්මැලි වෙන්නේ කියලා. එකක් දෙකක් කරගෙන දැන් ඇති කියලා සැනසෙන්න හදනවා නම් ඒක මහා ඥානකමක්. මොකද පෙර කරගත්ත පින් කොච්චර වියදම් කළාද කවුද දන්නේ මේ ජීවිතේ ගන්න? එතන පුරවන්න තව කොච්චර පින් කරන්න ඕනද කවුද දන්නේ? අවස්ථාව ලැබිලා තියෙන වෙලාවේ ඇති තරම් පින් කරන්න. මොකද ආයි බුද්ධාන්තරය කොයි කාලේ හම්බ වෙයිද කවුද දන්නේ? මෛත්‍රී භාගිතුන් වහන්සේ පහළ වෙනකනුත් අපි ඉඳීද කවුද දන්නේ? ඒ කාලෙට. නිසා එහෙම ප්‍රාර්ථනා කරනවා නම් ඒක ඉතරම් ප්‍රඥාගෝචර නෑ. ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන්. නමුත් වැඩි වැඩියෙන් පින්කම් කරගෙන ඉතාම ඉක්මන් භවයක නිවන ප්‍රාර්ථනා කරහම සමහරලාට මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ පහළ වෙන්න කලින් ඒ නිවන හම්බ වෙන්නත් පුළුවන්. නැත්නම් ඒ ශාසනයේදී ඒක හම්බ වෙන්නත් පුළුවන්. ඉතින් අපිට ඉලක්කයක් නෑ ඉක්මන් භවයේ. ඒ අතරතුර කාලේ අසීමාන්තිකව මේ කුසල් විපාකේ